බණ්ඩාරගම අටලුගම පුත්තලම කඩයංකුළම අකුරල තෙළඹුගහවත්ත ප්‍රදේශවලදී කෝවිඩ් ආසාදිත රෝගීන් හමුණා. මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී පැහැදිලිවම අනාවරණය වුණේ මෙම රෝගීන්ට අදාළ පුද්ගලයින් ලංකාවට පැමිණ තිබෙන බව, ඒ වගේම ඔවුන් විදේශ රටවලින් පැමිණ ඇති බව සහ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි වී නොමැති බව. ඒ නිසා අපි නැවතත් දැනුම් දෙනවා, ඔබ මාර්තු 10 වෙනිදායින් පසුව ලෝකයේ කුමන රටක හෝ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා නම්, ස්වයං නිරෝධායන ක්‍රියාවලියට මෙතෙක් ඇතුළත් වී නොමැති නම්, වහාම ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඇතුළත් වන්න. ඔබ එසේ ඇතුළත් නොවුනහොත් ඔබට නිරෝධායන නීතියන් වගේම රටේ අපරාධ නීති යටතේ ඉතා දැඩිව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරනවා. අපි මෙතෙක් හඳුන්වා දී තිබුණා 119 දුරකථන අංකය ඔබට ලියාපදිංචි වීම සඳහා, ඒ වගේම ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස අපි දැනුම් දී තිබුණා. ඊට අමතරව තවත් විශේෂ දුරකථන අංකයක් පොලිස් මූලස්ථානය අද සිට හඳුන්වා දෙනවා. එය 1933 දුරකථන අංකය. ඒ අනුව ඔබට 1933 දුරකථන අංකයට ඇමතුමක් දී ඔබ මෙතෙක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා අනුගත වී නොමැතිනම්, ලියාපදිංචි වී නොමැතිනම් අනිවාර්යෙන්ම ලියාපදිංචි වීමට කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත නොවීමේ ප්‍රතිඵලයක් හැටියටයි මේ මෙවැනි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම සීල් කිරීමකට නැත්නම් වසා තැබීමකට ලක් කරන්නට උනේ. ඒ නිසා අපි ඉතා දැඩිව කියා සිටිනවා, තවත් ඔබට කාලය තිබෙනවා, කරුණාකර මේ නිරෝධායන ක්‍රියාවලියට අනුගත වන්න. එසේ නොමැති වුවහොත් එම පුද්ගලයින්ගේ දේපොළ පොලිසිය භාරයට ගැනීමටත්, ඒ වගේම ඒ දේපොළ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, අදාළ පුද්ගලයින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අටලුගම ප්‍රදේශයේ, ඒ වගේම අකුරණ ප්‍රදේශයේ සහ කඩයංකුළම ප්‍රදේශවල ජනතාවට යම් යම් නිර්ණායක පනවා තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත පොලිසිය වගේම ත්‍රිවිධ හමුදාව විසින් ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව එම නිර්ණායකවලට පටහැනිව යම් කෙනෙක් ගම්වැසියෙක් කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිවද නිරෝධායන නීතීන් අනුව කටයුතු කරනවා. ඉතා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ඒ සඳහා හැමෝම සහාය දැක්විය යුතුයි. එසේ නැතහොත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම විශේෂයෙන්ම ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය හෙට දිනේදී තාවකාලිකව අත්‍යවශ්‍ය සේවා සඳහා ඉවත් වෙනවා. නමුත් එසේ ඉවත් වන්නේ ඔබට වෙනත් කිසිම ස්ථානයකට යාමට නොවේයි, ඔබගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ ලබා ගැනීමට පමණයි. ඒ වගේම ඔබට ඔබ ඉන්න ප්‍රදේශයෙන් කිසිම ප්‍රදේශයකට යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම කාරණය මතක තබා ගන්න. යතුරු පැදිවල 2-3 දිනක් ගමන් කිරීම, ත්‍රිරෝද රථවල 2-3 දිනක් ගමන් කිරීමෙන් වැළකී යුතුයි. ඔබ දින කීපයක් නිවසේ හුදෙකලාව සිට නැවතත් අසල්වැසියන් සමග එසේ ගමන් කරනවා නම් මේ නිරෝධායන නීතීන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම හෙට දිනේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඇඳිරි නීතිය යම් ප්‍රමාණයකට ඉවත් කරන ප්‍රදේශවල බෙලන්සල් සහ එම නගරාශ්‍රිත යොදවනු ලබනවා. ඒ සෑම විටම 2 දිනක් අතර පරතරය මීටරයකට වඩා තබා ගන්න, ඒ වගේම සෑම අවස්ථාවකදීම රංචු ගැසීමෙන් සිටීමෙන් වළකින්න, වෙළඳසැලකට ඇතුළු අවස්ථාවේදීත් ඒ ආකාරයටම කටයුතු කරන්න. ඒ වගේම අපි වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා නිරෝධායන රීතීන්වලට අනුව තම වෙළඳසැලට එන පාරිභෝගිකයන් හැසිරවීමට කටයුතු කරන ලෙසට, ඒ වගේම වෙළඳසැල්වල සේවකීන්ගෙන් කළමනාකරුවන්ගෙනුත් අපි කාරුණිකව මේ ආයෝජනය සිදු කරනු ලබනවා. ඔබට නැවතත් අපි මතක් කරන්නේ ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙන්නේ ඔබේ අත්‍යවශ්‍ය දෑ ලබා ගැනීමට පමණයි. එසේත් නොමැතිව කිසිම ප්‍රදේශයක සංචාරය කිරීමට නොවේයි. ඒ නිසා එලෙස සංචාරය කිරීමෙන් වැළකීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ඇඳිරි නීති කාලය තුළ ඇඳිරි නීතිය කඩ කරන අයට එරෙහිවත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇඳිරි නීති කඩ කරන අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ලබනවා. කිසිසේත් ඔවුන්ට පොලිසිය මගින් නැප ලබා දෙන්නේ නැහැ. ඔවුන් අධිකාරියට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් ගමන් කළ වාහන පොලිසිය භාරයට ගන්න ලබනවා. විශේෂයෙන්ම එම වාහනවල ලියාපදිංචි අයිතිකරුවන්ට එරෙහිවත්, රියදුරන්ට එරෙහිවත් ඉතා දැඩිව ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සහ නිරෝධායන නීතීන් යටතේ
කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇඳිර නීති කාලය තුල විශේෂයෙන්ම හෙට දිනේ යම් ප්‍රදේශවල ඇඳිර නීති ඉවත් වෙනවා, තවත් ප්‍රදේශවල ඇඳිර නීතිය පැවැත්වෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට බැංකුවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තමුන්ගේ නිල හැඳුනුම්පත භාවිතා කිරීමෙන් තම සේවා ස්ථානය දක්වා යාමට හෙට දිනේ පමණක් අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ නිසා බැංකුවල සේවය කරන කාර්ය මණ්ඩල හෙට දිනේදී ඔබේ නිල හැඳුනුම්පත භාවිතා කර ඔබ සේවය කරන ස්ථානය වෙත යාමට හැකියාවක් ලැබෙනවා. ඉන්පසුව විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල පොලිසි මගින් බැංකු කාර්ය මණ්ඩල වෙත ඇඳිර නීති බලපත්‍ර නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම බලපත්‍ර නොමැතිව ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩල, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල කාර්ය මණ්ඩල සහ මාධ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සඳහා පමණයි හැඳුනුම් පතින්. අනිත් සියලුම අය සඳහා අපි අදාළ නිර්දේශයන් මත ඇඳිර නීති බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා. ඒ ඇඳිර නීති බලපත්‍ර උපරිම අප්‍රේල් 10 වෙනිදා දක්වා කාලයක් සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා, අනිකුත් සියලුම අත්‍යවශ්‍යම සේවා සඳහා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා හැරුණකොට කිසිවෙකුට කුමන හේතුවක් මතවත් තමන් පදිංචි ප්‍රදේශයෙන් පිටව යාමට ඇඳිර නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ නැහැ. කිසිම හේතුවක් මත එවැනි ඇඳිර නීති බලපත්‍ර ඉල්ලීමෙන් වළකින් ලෙස ඉල්ලා සිටිනවා. යම් පිටස්තර පුද්ගලයින්ට ඇඳිර නීති බලපත්‍ර නිකුත් කරන්නේ අත්‍යවශ්‍යම මානුෂීය හේතුන් මත පමණයි. එහෙත් ඔවුන් ගමන් කරන, එහෙත් ඔවුන් ජීවත් වන ප්‍රදේශයේ යම් අත්‍යවශ්‍යම කටයුත්ත සඳහා යාමට පමණයි. එයින් පිටතට යාමට ඇඳිර නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වෛද්‍ය විශේෂඥයින් පවසන ආකාරයට මේ දින කීපය, මේ සති දෙක මෙම වෛරසය පැතිරීමේ අවදානම වැඩිම කාල පරිච්ඡේදයක් හැටියටයි සඳහන් වෙන්නේ. ඒ නිසා හැකිතාක් දුරට තම නිවසේම රැඳී සිටින ලෙස ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවකදී වුවත් එක්කයෙක් පමණක් නිවසින් පිටව ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදීගෙන නැවත පැමිණෙන ලෙසට. ඒ වගේම විශේෂයෙන්ම නිරන්තරයෙන් අපි සඳහන් කළ යුතුයි